මම පන්තිගිහින් ආවා විතරයි අපේ අක්ක කාමරෙට එබුණා. දැන් තියෙන තත්ත්වය හැටියට අක්ක තේ එකක් අරගෙන කාමරෙට ආවත් මගේ පපුව අම්බානකට ගැහෙනවා. ආදරේ කරද්දි ඒක හිත ඇතුලේ අංගගෙන ඉන්න එක කොයිතරම් අමාරු වැඩක්ද? මල්ලි, ඇයි? මාර වැඩේනේ. අපි අර කතා කරගත්තු ට්‍රිප් එක අරුණිට එන්න හම්බු වෙන්නේ නැහැ. එයාගේ අම්මා ඇවිත් අරුණිව ගෙදර එක්කගෙන ගියා. මම නාහෙන් අල්ලලා හරි ඇන්ටිට කියන්න හැදුවේ. ඒත් වැඩක් උනේ නැහැ. එයාට වැඩි නිදහස දෙන පාටක් නැහැ. මමත් එතනින් එහාට මුකුත් කතා කරන්න ගියේ නෑ. අක්කා මගේ දිහා බැලුවා. මොනවා කියන්නද කියලා මටම හිතාගන්න බෑ. අපි අරුණ අක්කව හොරෙන් එක්කගෙන යමු. එහෙම කරන්න පුළුවන්. ඒ වුණත් කවුරු හරි දැක්කොත් තමයි ප්‍රශ්නේ. ඊට පස්සේ අරුණට මෙහෙ එන්න දින එක නවත්තලා දායි. එතකොට මොකද වෙන්නේ? එහෙනම් ඔයයි අනිත් යාළුවෝ ටික එන්න වෙන මොනවා කරන්නද? මට නම් අරුණ නැතුව එන්න බෑ මල්ලි. මේ වෙලාවේදී මම එහෙම කළොත් කෙල්ල ගිහදෙට තවත් අප්සෙට් ആയി. අනික ඇන්ටි එදා කිව්වා ජනවාරි මුල වෙනකොට සමන් අයියා තාපව ලංකාවට එනවා කියලා. ඒකින්ද අරුණිගේ අම්මලා දැන් ඉඳලම වෙඩින් එකට ලෑස්ති වෙනවා. කිසිම දෙයක් අරුණිගේ කැමැත්තට සිද්ධ වෙන්නේ නැහැ. එයා දැන් අන්තිම අසරණ වෙලා ඉන්නේ. අක්කා නොකියවත් මම ඒක දන්නවා. විභාග ඉවර වෙලා මෙච්චර ඉක්මනට ආපහු ඔයාව ගෙදර එක්කගෙන යයි කියලා මම හිතුවේ නැහැ. දැන් ඉතින් අරුණිව හම්බ වෙන එකත් යුද්ධයක් කරනවා වගේ වැඩක්. ඒ වුණත් මට දැන් අරුණිව නොදක ඉන්න බෑ. මගේ ලෝකෙ පිරලා තියෙන එයාගෙන්. මේ දවස් ටිකේ දිගටම මුණ ගැහිලා අරුණිගේ ඇස් දෙක නොදක ඉන්න එක දවසක් මහලුකු කාලයක් වගේ. ආදරේ කියන්නේ මහ පුදුම දෙයක්. දැන් ඉතින් කොහොම හරි මොන බොරුවක් දාලා හරි අරුණිව මුණ ගැහෙන්න ප්ලෑන් එකක් ගන්න ඕනේ. උඹලට අපි වගේ යාළුවෝ ඉන්නේ ගැන මහ බබාට පින් දීපන්. බෙල්ල කඩාගෙන හරි යාළුවන්ට සපෝට් කරන්න ගිහින් තමයි අපි හැමදාම ඇදගෙන නාන්නේ. මේ වැල් බයිලා නැතුව කෙලින්ම ඩිරෙක්ට් සීන් එකට බහැපම් බින්දු. මොකද වුනේ? ගිය වැඩි හරිද? බින්දු අරුණියක්ව හම්බ වෙන්නේ යාගේ ගෙදර ගියා. මම ගියොත් ඇන්ටි මොන වුණ ප්‍රශ්න ආයිද කියලා විශ්වාස නැති හින්දායි මම බින්දුට යන්න කිව්වේ. අඩන්නේ නැතුව හිටපන්. උඹ නිකන් අර දොර අරින්න බැරි කුකුල් කුටුවක් දිහා බලාගෙන ඉන්න හෝතම්බු පැටියෙක් වගේ නේ බං. පොඩ්ඩක් ඉවසල හිටපන්. අන්න හෙට උදේ 9 විතර වෙනකොට අරුණියක්ව ලයිබ්‍රරියකට එන්නම් කිව්වා. මේ දවස් ටික ඇන්ටි නම් ඉන්නේ ෂේප් මූඩ් එකේ. මාත් එක්කත් හිනා වෙලා කතා කළා. හැබැයි සනා වැඩි හිනා වෙන එකත් ශරීර සෞඛ්‍යයට එච්චරම ආතල් නම් නැහැ. අනේ මන්දවා, ඇන්ටිලා ඉන්න හදන්නේ මොකාටද කියලා හිතා ගන්නවත් බෑ. පහුවෙන්ද උදේම මම ලයිබ්‍රියකට ඇවිත් පත්තර තියෙන පැත්තට ගියා. වෙනදට අරුණියක්කා ඉන්නේ එතන. ඒත් අද එයා එතනත් නැහැ. මම ආවාවෙත් කැන්ටින් එකට ඇතුල් වුණා. කැන්ටිමේ එහා පැත්තේ කෙළවරේම මේසේ ළඟ ඉඳගෙන අරුණියක්කා පොතක් කියවනවා. ඇස් දෙක බිමට හරවාගෙන දිග කොණ්ඩෙ පිටමැද්දට දාලා මම ආසම කරන නීපාට පුංචි මල් තියෙන ගවුම ඇඳගෙන ඉන්න අරුණිගේ තිහා මම ඇස්පිය හෙලන්නේ නැතුව බලාගෙන හිටියා. ජීවිත කාලේ පුරාම හිත හොයපු ලස්සන එක තැනකට ඇවිත් ළඟින් ඉන්න බැරි වුණත් දුර ඉඳගෙන හරි ඒ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න මම කොයිතරම් පෙරුම් පිරුවද. අරුණි, අපි දෙන්නගේ ඇස් එකට එකතු වුණෙත් ඇඟිලි තුඩු එකට මිරිගුණෙත් එක මොහොතේ. ඉතින් එයා එහෙම ආද්දි හැමදාම වෙන විදියටම මගේ ඇස් දෙක ගොළු වුණා. ඉතින් තමයි මට කියන්නෙම නැතුව ගෙදර ගියා නේද? ගෙදර ඇවිල්ලා මම හොයනකොට අක්කයි කිව්වේ. ඒකනේ අපේ අම්මා ඇවිත් කිව්වා බඳින්න කලින් මනමාලයාගේ ගෙදර නවතින්න එක හොඳ නෑ. ඒ හින්දා අපි අමුදුව කියලා. ආ ඒකද ගියේ? අද ගිහින් අම්මගෙන් අහන්න මනමාලයා ඇවිත් මනමාලයේ ගෙදර නැවතුණාට කමක් නැද්ද කියලා. අදම උත්තරයක් ගත්තොත් මට අදරෑ ඉඳලම එහි නවතින්න පුළුවන්. හිතේ ඇති. එහෙම කියලා අරුණි අක්කා හිනා වුණා. අරුණි හිනා වෙනකොට පොඩි එකෙක් වගේ. ඔයාට හන්දාන යන්න දෙන්නේ නැහැ කියලා අක්කා මට කිව්වා. ඔයා එන්නේ නැති හින්දා අක්කා යන්නෙත් නැහැ. මටත් ට්‍රිප් එක යන්න හිතක් නැහැ. ඔව් මාලින්ද, අම්මා කැමති නැහැ මම කොහෙවත් යනවට. දැන් අවසර තියෙන්නේ ඔයාලගේ ගෙදරටයි ලයිබ්‍රරියකටයි එන්න විතරයි. දැන් එයාලා මටත් නොකියම වෙඩින් එකට ලෑස්ති වෙනවා. මම කියන දෙයක් කවුරුවත් අහන්නේ නැහැ. ඒ හින්දා මම මුකුත් කියන්නෙත් නැහැ. ගා විතරයි මාලින්ද මට දැන් ඉන්නේ. මම අරුණිගේ අත අල්ලගෙන ඒ නිල්පාට පුංචි ඇස් දෙකට එබුණා. ඔයා දුක් වෙන්න එපා. මොන දේ වුණත් මම ඔයා ළඟ ඉන්නවා අරුණි. හා පැටව කූඩුවක දාලා හදනවා වගේ කෙල්ලෙක් හිර කරලා හදන්න බෑ කියලා අම්මලාට කවදා හරි දවසක තේරෙවි. එදාට සමහර වෙලාවට අම්මලා ප්‍රමාද වැඩි වෙයි. නැත්නම් අපි ප්‍රමාද වැඩි වෙයි. අරුණි අක්කා කතා කළේ නෑ. මගේ දිහා බලාගෙන වුණා. අපි දෙන්න තනියම යමුද නුවර? උදේ ගිහින් හවසෙමු.
අක්කා මේක දැනගෙන හිටියානම් එයාටත් කතා කරන්න තිබුණා. ඒත් දැන් ඒක කරන්න බෑනේ. ඒ හින්දා අපි දෙන්න යමු. කවදද යන්නේ? ලබන සිකුරාද යමුද? සති දවසක යන එක හොඳයි. සෙනගත් වැඩියේ නෑනේ. කොහොම වුණත් හවස් වෙන්න කලින් එමු. ඒත් ඔයා මොනවා කියලාද කියන්නේ? මම කියන්නම් ගම්පහින්න යාළුවෙකුගේ බර්ත්ඩේ පාටි එකක් කියලා. අනේ මාලින්ද, හවස් වෙන්න කලින් එමු. නැත්තම් මට මෙහෙමවත් එළියට බහින්න දෙන එකක් නෑ. ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. අපි උදේම ගිහින් ඉක්මනට එහෙන් එමු. ඔයා සිකුරාද උදේම කොටු ස්ටේෂන් එක ළඟට එන්න. මහරගම ඉඳලා යද්දි කවුරු හරි දැක්කොත් එහෙම. අරුණි hina වෙලා මගේ අත් දෙක තදින් අල්ලා ගත්තා.